ඉතින් අපි ආරම්භ කරමු අපේ අපට අනුපිළිසුදු කිරීමේ සාකච්ඡාවානේ. ඉතින් අපේ ධර්මසිරි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා වර්තා ඉදිරිපත් කරන්න. එහෙනම් අපි සම්මතන් සාකච්ඡාව ආරම්භ කරමු. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ වර්තා 15ක් පමණ ළඟදී දිනනවා. ඉතින් පළවෙනි වර්තාවන් ඉදිරිපත් කරන්නම්. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ සක්මන මුලින්ම සුදුසු තැනක් තෝරාගෙන එක් කළවරක සිටගෙන දෑත ඉදිරිපසින් තබාගෙන කය දෙස බැලුවා. අය ඍජුව පවතින බව දැනගත්තා. පළමුව පහසුවෙන් වරක් දෙවරක් ඇවිද පාද කෙරෙහි අවධානය යොමු කළා. දකුණු පාදයේ තබන විට ඒ ආකාරයෙන් වම් පාදයේ තබන විට වම ලෙසත් දැනගත්තා. බොහෝ විට දකුණු පාදයේ පළමුව ක්‍රියාත්මක වන බව හා වම් පාදයේ ඊට අනුරූපව ක්‍රියා කරන බව දැනුණා. වැලි හොඳින් ඇති තැන්වල පයට පහසුවක් මෙන්ම හිත ප්‍රියගතියක් දැනුණා. ගල් ඇනෙන තැන්වල වෙන වෙනම අනින ස්වභාවයක් දැනුණා. දූවිලි තැවරුණ බවක් දැනුණා. සෙවෙන ඇති තැන්වල පොළොව සිසිල්වත් අවුව වැටුණු තැන්වලදී උණුසුමත් දැනුණා. එක වේලාවක් සක්මන් කරද්දී ආරම්භයේදී තිබූ වේගය අඩු වෙලා වගේ දැනුණා. පොළව මතු පිට ස්ටිම් වට උස් පහත් තැන් ඇති බව කකුල් වලට දැනුණා. උස් පහත් නැති සමතැන් වලදී ඒට වඩා පහසුවක් දෙපා වලට දැනුණා. පළමු අය පොළවට ඉඳගෙන පයේ පිහිටීම බැලුවා. උඩුකය ඍජුව ඇති බව දැනගත්තා. ආස්වාද හා ප්‍රස්වාස සමග ඇතිවන උදරයේ පිම්වීම හැකිලීම දෙස බලා සිටියා. ආස්වාසයේදී උදරය පිම්බෙන බව හා ප්‍රස්වාසයේදී පිටුපසට තල්වන හැකිලෙන බවක් දැනගත්තා. පපුවේ චලනයේද උදරයේ ආකාරයටම වන බව දැනුණා. එක වෙලාවක් ගත වූ පසු පය පිටුපසට පැද්දෙන බවක් දැනුණා. නැවත පය ඍජු කරගත්තා. පිම්වීම හැකිලීම බැලුවා. එක වෙලාවක් නැවතත් පයේ පිටුපසට තල්ලු වීම දැනුණා. නැවත අරමුණට ගත්තා. එදිනදා සතිය පාදවලට දැනෙන පොළවේ ස්පර්ශය ගැන වැඩි අවධානයක් දෙමින් පින්දපාතය ලබා ගත්තා. ප්‍රමාණවත් ලෙස දානය ලබාගෙන පාද කෙරෙහි මෙන්ම අත්වලට පසු වී තිබෙන දානයේ බර කෙරෙහි අවධානයෙන් යුතුව වළඳන ස්ථානයට ගමන් කළා. වැඩිහිටි උපස්ථානයක් කළා. සිහියෙන් ඉඳගත්තා. ප්‍රතිවික්ෂාවෙන් පසු වැළඳූ පළමු ආහාර පිට මුවට ගැනීමේදී පට හිරිවැටීමක් වැනි දෙයක් දැනුණා. බත් පිටු වැළඳීමේදී හපන වාර ගන්න 32ත් 50ත් අතර වූ අතර පළතුරු වැළඳීමේදී 12ත් 23ත් පමණ විය. මිරිස් ඇඹුල් ලුණු ආදී රස ප්‍රකටව දැනුණා. සියල්ල මිශ්‍ර වූ පසු නමක් දීමට නොහැකි. මිශ්‍ර වූ පසු නමක් දීමට නොහැකි. එතමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හෝ මෑණිකෙනෙක්ගේ වගේ ඉතින් හොඳක් හොඳට කළා තියෙනවා. ඒ කියන්නේ දැන් සෑහෙන දුරට කයට හිත පැමිණලා තිනවා, අවධානය පැමිණලා තිනවා. ඒක තමයි බලාපොරොත්තු. ඒකට ඒ ආපු වහම নানা ප්‍රකාර දේවල් දැනෙනවා. ඒකේ දැනෙච්ච විවිධාකාර අත්දැකීම් වලින් යම් සල්පයක් තමයි ඔය විදිහට ඇති. ඒක වුණත් අපිට තව විස්තර කරලා ඕන තරම් ලියන්න පුළුවන්. නමුත් අර ප්‍රධාන කාරණික සෑහෙන සාකච්ඡා වෙලා තියෙනවා. සෑහෙන හොඳයි. ඒ අතරම යම් පමණක් අත්දැකීමක් තියෙන, ඒ කියන්නේ කමඨාන් වார்த்தාවක් ලියන්න හොඳට ඒ ගැනත් යම් හසක අත්දැකීමක් තියෙන, භාවනාවත් හොඳට දිගට කරගෙන යන වார்த்தාවක් එක්ක හඳුනා ගන්න පුළුවන්. මොකද එකාතකින් අපිට හොඳ ආදර්ශයක් ලැබෙනවා මේ පළවෙනි වார்த்தාව. මොකද හොඳට සක්මණේ ඉදිච්ච ආකාරයේ ලැබිච්ච අත්දැකීම් ටික, පරයන්ටි ඉදිච්ච ආකාරයේ ලැබිච්ච අත්දැකීම් ටික, ඊළඟට අනිත් එක එදිනදා කටයුතු වශයෙන් ඒ දානය ගනිද්දී ලැබිච්ච අත්දැකීම විස්තර කරලා තියෙනවා. අතර මේ එදිනදා කටයුතු හැම එකම විස්තර කරන්න අවශ්‍ය නැහැ වார்த்தාවේදී.
තමන්ට හොඳට හිත ගිය සාර්ථක වෙච්ච එක කොටසක් අරගෙන ඒක මම මෙන්න මෙහෙමයි කරේ මෙන්න මේ විදිහට සාර්ථකුනේ කියලා ලියන්න. ඒතර මුළු දවස පුරා කරන හැම එකම නොලියුවට කමක් නැහැ. හැම එකම සිහියෙන් කරන්න. සිහියෙන් කළා වාර්තා ලියද්දි හොඳට ඒ සිහියෙන් කරපු විවිධාකාර ක්‍රියාකාරම් අතර හොඳට සාර්ථක වෙච්ච එක විතරක් සඳහන් කරන්න. ඉතින් මේ වාර්තාව හොඳයි විදිහට කරගෙන යන්න. දෙවෙනි වතාව පින්වත් ස්වාමීන් වහන්ස අද දින මාගේ සක්මන් භාවනාවේදී ආරම්භ කරන අවස්ථාව වන විට මාගේ පාදවල යටිපතුල්වල ආබාධයක් පවතින බැවින් ඉතාම වේදනාවක් දැනුණා. එය ඉවසාගෙන දිගටම සක්මන් ගෙදුණා. යටිපතුලේ විලුඹ කොටස තද බව දැනුණා. ඇඟිලි තුඩුවලට ඉතාම වේදනාවක් දැනුණ නමුත් පසුව එම වේදනාව නැති වී ගියා. විලුඹේ සිට පාදයේ උඩට දන හිස දක්වා තද බවකින් යුතුව තිබුණත් දිගටම සක්මන්නේ යෙදෙන විට ඒ වේදනාව අඩු වී සැහැල්ලු බවක් සිහියට දැනුණා. දිගටම සක්මන් කිරීමට කරන විට මට සිතුණා ගතට සුළං වැදීම නිසා සුවයක් දැනුණා. සතුන්ගේ සද්ද ඇසුණා. ඒ සුවයට නිදිමත ගතියකුත් දැනුණා. සක්මනේ යෙදී අවසානයේ වාඩි වූවාට පසු ලොකු සහනයක් දැනුණා. පහසුවෙන් සිත එකඟ කර ගැනීමට හැකි බව වැටහෙනවා. එය මට අත්විඳිනවා. මෙම භාවනාවෙන් උගන්වන පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ නිවන් සුඛ බොහෝ දුර නොවේවා. හරි. ඒත් අතර මේකත් හොඳයි. මුදන්දී මේ නිදිමත ගතියක් කියන එක සක්මනේදී වෙනවා කියන්නේ ඒක අතකින් අර දැන් හිත ඉල්ලනවා ඊට වඩා තැම්පත් බව. දැන් හිතන්න අපි හොඳට පැයක් විතර සක්මන කරගෙන යනවා. ඒතර හොඳට හිත හයට එනවා. ඊට පස්සේ නිකන් පොඩ්ඩක් අඳුරු වෙලා වගේ යනවා නිදිමත ගතියක් වගේ එනවා නිකන් අර මත් වෙච්ච ගතියක් වගේ එනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ දැන් හිතට අවශ්‍යයි මීට වඩා තැම්පත් බවකට යන්න. මොකද දැන් කායික චලනයක් නැත්නම් ඇවිදීමක් කියන එකට වඩා සියුම් ක්‍රියාවකට යන්න තැම්පත් වෙච්ච ක්‍රියාවකට යන්න දැන් හිත ප්‍රිය කරනවා. එතෙන්දී අපි සක්මන නතර කරලා එක්ක හිත ගන්න පුළුවන්. එහෙම නැත්නම් එතනම හරි ආසන්නයේ හරි අපිට ඉඳ ගන්න පුළුවන්. ඉඳගෙන තවදුරටත් සතිය දියුණු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි භාවනා කරද්දී අපේ හිත ඇතුලේ සිද්ධ වෙන මෙන්න මේ රටාවත් අඳුර ගන්න සිද්ධ වෙනවා. අඳුර ගන්න අවශ්‍යයි. ඒකයි අපි මේ සාකච්ඡාව උත් කරන්නේ. ඒ කියන්නේ අපේ මේ භාවනාව කරගෙන යනකොට විවිධ වෙනස්කම් අපේ හිත ඇතුලේ කය ඇතුලේ සිද්ධ වෙයි. ඒ සිද්ධ වෙනකොට ඊට අනුරූපව අපි පොඩි පොඩි වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. දැන් එකක් තමයි දැන් මේ කියන සක්මන හොඳට කරගෙන යනවා. ටිකක් කාලයක් ගන්නකොට පය භාගයක් විනාඩි 30ක් මේ 45ක් 50ක් කරනකොට තමයි නිකන් තමන්ට තේරෙනවා නිකන් ඇස්තිය පියවෙන්න වගේ ගන්නවා. දැන් ඇවිද ගන්න ටිකක් අමාරුයි. ඒ වෙනුවෙන් නිකන් අය ඉල්ලනවා නතර වෙන්න. ඒ කියන්නේ දැන් අවශ්‍යයි අපිට ඊට වඩා සියුම් ඉරියව්වකට තැම්පත් වෙච්ච ඉරියව්වකට යන්න. ඉතින් එතෙන්දී වෙනාතකින් කියනවා නම් කියන්න තියෙන්නේ පරයන්කයට කරන ආරාධනාවක් තමයි තියෙන්නේ. නැත්නම් ඉඳගෙන කරන සතිමත් බව දිනු ගන්න දැන් සුදුසුකම් ලැබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක හැමතිස්සෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් මේ වෙච්ච අවස්ථාව ගැන අපි මේ කතා කරන්නේ. යන විදිහ හොඳයි දෙපිට කරගෙන යන්න. තුන්වෙනි වාර්තාව නමෝ බුද්ධාය ගරුතර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සක්මන් භාවනාව සක්මත් සක්මන් කිරීමට සිත යොමු කර සක්මන ආරම්භ කළෙමි. දකුණු පාදයේ යටිපතුලට සිත යොමු කර සක්මන පොළවට බර කරනවා සමග වම් යටිපතුල දෙසට මනා සිටියෙන් යුත්ව සිත යොමු කළෙමි. මෙසේ සක්මන් යෙදෙන විට විලුඹ දෙදෙස පළමුව පොළවට බර වීමද ක්‍රමයෙන් පොළවට තද වී ඇඟිලි දෙපසින් වැඩියෙන් පොළවට තද වීමට දැනුනි. පියවරවල් එකිනෙක වෙනස් කර පොළවේ ස්පර්ශ වන අයුරුද සමහට විටක පතුලෙහි ලේ වර්ගය පෙදසට වැලි දැවටෙන අයුරුද විටක එම පෙදස හිස්ස බව අයුරුද
අනාදීන්‍ය තුබ දුක්කති. මෙතෙක් සක්නේ එදෙමි සුදින එකුඟ පියවරවල් පියවරවල් පිටිනික වෙනස්ත පොළවේ ස්පර්ශ වන අයුරුද විටක පතුලෙහි ලේ වගේ පෙදෙසට වැලි දැවෙන අයුරුද විටක එම පෙදෙස හිස්ස පවතින අයුරුද මනා සිහියෙන් යුතුව දුටු වෙති. මෙසේ සක්මනේ යෙදිමින් සිටින විට විලුඹ දෙකෙහිම ගල් කැට ඇනී වේදනාවක්ද දැනුනි. පැය භාගයක් පමණ සක්මනේ යෙදී අවසන් විනාඩියෙහි දකුණු දන හිසෙහි බඩගතියක්ද දැනුනේ වී එයින් සක්මනේ යෙදීම අවසන් කළෙමි. සත්‍තිමත් පරියංග භාවනාව. පරියංග භාවනාවේදී පළමුව ආස්වාද ප්‍රස්වාසයේදී උදරය උස් පහත් වන අයුරු මනා සිහියෙන් යුතුව උදරයේ දෙතට සිත යොමු කර බලා සිටියෙමි. මෙසේ විනාඩි කිහිපයක් බලා සිටින විට සිත වෙනතක ගොස් ඇති බවත් සිත විසිර ගිය මොහොතේ විදුලි පංකා ශබ්දයත් සතුන්ගේ කෑගැහිල්ලත් ඇසුනි. සිත විසිර ගිය බව දැනුන පසු නැවත මා හුස්ම රැල්ලේ ආස්වාසයට සිත යොමු කර ආස්වාස ප්‍රස්වාස සිහියෙන් යුතුව ආරම්භ කළෙමි. එසේ තව විනාඩි ගණනාවක් සිත සංසුම්ව පවත්වා සතිමත් පරියංග භාවනාව අවසන් කළෙමි. තෙරුවන් සරණයි. මේකත් හොඳයි ඇත්තටම. දැන් ඔතන අපිට පොඩ්ඩක් මේකින් යමක් ඉගෙන ගන්න පුළුවන්. දැන් මුලදී අපි හොඳට දැනෙන එක ක්‍රියාකාරකමක් නැත්නම් එක දැනීමක් පාවිච්චි කරලා හොඳට සතිය දිනු කරගන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් දැන් සක්මනක් කරනවා. සක්මන කරද්දී අපිට දැනෙන්නේ හදගතිය තමයි හොඳටම දැනෙන්නේ. අපි එහෙම හිතමු. අපිට මේ හදගතියම පාවිච්චි කරලා පුළුවන් තරම් සතිය දිනු කරගන්න. ඉතින් දැන් ඔන්න පියවර 5ක් මුලින් යන්න පුළුවන් වුණා. දැන් ඔන්න පියවර 6ක් පුළුවන්. දැන් පියවර 10ක් පුළුවන්. පියවර 20ක් පුළුවන්. ඊට හැරෙන එකක් 30ක් කරන්න පුළුවන්. එනකොටත් 30ක් එන්න පුළුවන්. දැන් ඒතර මුළු සක්මනම 30ක් යන්න පුළුවන්. හැබැයි මූලික අවධානය දෙන්නේ අර තදගතිය. ඒතර මේක නිකන් උපක්‍රමයක්. ඒතර තදගතිය තමයි අපේ පාදක කරගත්ත අරමුණ නැත්නම් 12 ලක්ෂණය. ඒක පාවිච්චි කළා තමයි දැන් හොඳට සතිය තහවුරු කරගත්තේ. දැන් ඔන්න අඛණ්ඩ සතියක් තියෙනවා මේ මුළු සක්මන පුරා. හැබැයි දැන් ඔතනින් අවසන් වෙන්නේ නැහැ. දැන් ඔතන අඛණ්ඩ සතියක් හොඳට තහවුරු වෙච්ච සතියක් අදාගත්තට පස්සේ දැන් බලන්න ඕනේ මේක ඊට වඩා තව මොනවද තියෙන්නේ කියලා. දැන් ඔතන තමයි සම්පජඤ්ඤයක් ඉඳෙන්නේ. මේ පිටුතුන් අහලා ඇති සති සම්පජඤ්ඤ කියන වචනය. මොකද සතිය කියන එක එකක්, සම්පජඤ්ඤ කියන එක මේකට ඈඳාගත්තු තව එකක්. මොකද සතියට සම්පජඤ්ඤ එකතු වෙන්නේ. දැන් හිතන්න දැන් ආශ්‍රාසය ගැට අපි දැන් උදාහරණ කියනවා. සෝ සතෝ ආස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා, සිහියෙන් යුක්තව හුස්ම හෙළනවා. මේක පවර පළවෙනි පියවර වශයෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි පියවර තුන්වෙනි පියවරට ඔය විදිහට අපි ඉස්සරහට ඉස්සරහට යන්න ඕන. ඒත් මේ හුස්ම රැල්ලේම තියෙන සියුම් සියුම් ගති ලක්ෂණ හොයන්න ඕන. මේක දැන් දීර්ඝව දැනෙනවද? කලින් එකට සාපේක්ෂව මේක දීර්ඝද? කලින් එකට සාපේක්ෂව මේක කෙටිද? නැත්නම් ආශ්වාසය ප්‍රශ්වාසය අතර තියෙන සියුම් වෙනස්කම් මොනවද? කොයි නාස්පුඩුවෙන් ඇතුල් වෙන්නේ? කොයි නාස්පුඩුවෙන් පිට වෙන්නේ? මේක උණුසුම්ද? මේක සිසිල්ද? මේක මුලද? මැදද? අගද? දැන් මේ අපි කරන්නේ ඔන්නේ සම්පජඤ්ඤය එකතු කිරීම. යෝනිසෝ මනසිකාරය එකතු කිරීම. නැත්නම් සතියට නුවණක් එකතු කිරීම. සති ප්‍රඥාව තමයි දැන් මේ ඉස්සරහට යන්නේ. ඒතකොට අපිට මේ එක පාඩම විස්තර බලන්න තමයි. මොකද විස්තර පේන්න නම් ඔන්නේ වගේ සියුම් ලක්ෂණ පේන්න නම් හොඳට තහවුරු වෙච්ච සතියක් තියෙන්නත් ඕන. එක පාඩමකින් ඔක්කොම පේන්නේ නැහැ. ඒකයි අර මුලදී ඉස්සෙල්ලම හොඳට ප්‍රකට වෙන එකක් පාවිච්චි කරලා සතිය දියුණු කරගන්නවා. ඊට පස්සේ ඒක සාර්ථක වුණාට පස්සේ දැන් තව ටිකක් විස්තර බලන්න. එතකොට අර කලින් නොදුටු පැති පේන්න පුළුවන්. කලින් නොදුටු 12 ලක්ෂණ තමන්ට වැටහෙන්න පුළුවන්. ඒක උපක්‍රමයක්. ඒ විදිහට කරගෙන යන්න. ඉතින් මේකත් හොඳයි. සෑහෙන දුරට මේ විස්තර තමන්ට අහුවෙලා දෙනවා. දැන් ඔය විස්තර තව තවම බලමින් දිගට කටයුතු කරගෙන යන්න. එතකොට තව ඉස්සරහට අපිට යන්න පුළුවන්. තාම අපිට ඒ විතර එහාට ගිය වார்த்தාවක් හම්බුනේ නැහැ. තාම අර විස්තර බලන මට්ටමේ
තමයි මේ වාර්තා ඔක්කොම කියවෙන්නේ. කමක් නැහැ ඔය ඔය මට්ටමේ දිගට කරගෙන යන්න. අවසරයි ස්වාමීන් වහන්ස වසර 3ක පමණ සිට ආනාපාන සතිය වඩන නමුත් මට ස්වාභාවික ආස්වාද ප්‍රස්වාසයට හිත යොමු කරගන්න අපහසුයි. මට දැනෙන්නේ මම හිතලා හුස්ම ගන්නවා කියලා. ඒ වගේම එක්තැනක හිත පිහිටවන්න අපහසුයි. මුළු උඩුකයම එකවර දැනෙනවා. මාගේ අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔන්නම් ඉතින් අපිට කමඨාන් චුට්ටක් වෙනස් කරලා බලන්න පුළුවන් දැන්. දැන් කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසයේ ඒ තරම්ම ප්‍රකට වෙන්නේ නැහැ. ඒ තරම්ම වැටහෙන්නේ නැහැ. ඉතින් එතකොට පුළුවන් ඇත්තට මේ පිම්බීම හැකිරීම කමඨාන් ඊට වඩා පහසුයි. ඕනනම් ඒක උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද සමහරවිට ආනාපාන සතිය කරන්න ගිහිනා ඔළුව ගැක්කින් හැදෙනවා, ඔළුව කැරගෙන හැදෙනවා. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඇතම් කෙනෙකුට. හැමෝටම නෙමෙයි. ඇතම් කෙනෙකුට වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇයි ඉතින් නොකත් අතහැරලා දාලා නෙමෙයි තියෙන්නේ. ඒකම දිගට උත්සාහ කරන වෙනකොට අපිට පුළුවන් මේ බිම්බීමක් ගානේ දැනුවත් වෙන්න, හැකිලීමක් ගානේ දැනුවත් වෙන්න. ඉතින් එතන තියෙනවා හරි ලස්සන මාර්ගයක්. කොහොම නිදහස් මාර්ගයක් නැත්නම් සාර්ථක මාර්ගයක් එතනදී. ඒ නිසා ඒක උත්සාහ කරලා බලන්න. සමහර විට ඒ පැත්තෙන් ඉස්සරහට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් සක්මන දුර සක්මන් භාවනාව තුළ තව ටිකක් සාර්ථක වෙනකොට මේක හැදිලා එන්නත් පුළුවන්. ඒ නිසා මට තේරෙන විදිහට ආනාපාන සතිය එච්චරම හරි ගිහිල්ලා නැහැ. අවුරුදු 3ක් තිස්සේ කරාට එච්චර සාර්ථක වෙලා නැහැ. ඒ හින්දා පොඩ්ඩක් මේක වෙනස් කරමු. වෙනස් කරලා බලන්න උදරේ පිම්මීම සැහැල්ලුවෙන් වෙන දෙන්න. බඩ පුම්බන්න යන්න එපා. එහෙම මේ උමනාවෙන් කරන දෙයක් නෙමෙයි මේකේ. ස්වාභාවිකව වෙන්න දෙන්න ඕනේ හැමදේටම. ඒකයි මම කිව්වේ දැන් හුස්ම ගැනීම අපි පාලනය කරනවා නම් පාලනය කරන්න යනවා නම් හයියෙන් හුස්ම ගන්නවා නම් ඒ කියන්නේ ඉතින් වැරදි. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ස්වාභාවිකව හුස්ම ගන්නවා. ඒ කයට ඒ වැඩේ කරන්න ඉඩ දෙන්න. අපි ඒක නැගිටි ගන්න හොඳ නැහැ. අපි ඒකට මොකක්වත් බාධාවක් කරන්න හොඳ නැහැ. අපිට තියෙන එක පැත්තෙන් ඉඳන් කොහොම සෞම්‍ය විදිහට කොහොම සුමට විදිහට සැහැල්ලු විදිහට මේ සිද්ධ වෙන දේ දිහා බලා ගන්නයි අපිට තියෙන්නේ. ඉතින් ඔය සමබරතාවය අපිට තේරෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ ලාතියි. අපි මේ වීරයේ පැවැත්විය යුතු ප්‍රමාණය ගැන තාම අපිට අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි අපි අධික වීරයක් පවත්වනවා. ඒ හරහා පටලවා ගන්නවා. ඇතැම් වෙලාවට අපි අඩු වීරයක් පවත්වන්න ගිහින් නින්දට වැටෙනවා. ඉතින් මේක ඉතින් හරි ළඟ තියෙන්නේ. අපි මේ වීරයේ හරි මාර්ගය නැතහී වීරයේ සම මට්ටම වීරයේ සමතාවය අපි අඳුර ගන්න ඕනේ ප්‍රායෝගිකව. ඒක කරලා කළම ගන්න. හොඳයි. නිර්වන් සරණයි ස්වාමීන් වහන්ස. මම සක්මන් භාවනාව කරන විට පාද දෙක සහ මුළු ශරීරය ගැන මා සිහිය තබාගෙන සක්මන් කරන විට යටිපතුලේ වැලි ඇලෙන බවක් පාදයක් ඔසවන මුළු ශරීරයේම බර එක් පාදයක පමණක් දරා ගන්න වෙන බවක් දැනුණා. අය චලන වෙන දිහා දැනුවෙන් මේ ශරීරයේ රොබෝ කෙනෙක් පැවිදින විලාසයෙන් වගේ මට දැනුණා. ටික වෙලාවක් සක්මන් කරන විට නිදිමත ගතියක්ද දැනුණා. මේ පය මට පාලනයෙන් තොරව යන බවක් දැනුණා. ඒක ඇත්තටම හොඳයි. ඔතන ඇත්තටම අපි එක ධර්මමය කාරණයක් වගේ මතු කරගන්න පුළුවන්. දැන් ඇත්තටම අපි හිතාගෙන ඉන්නවා මෙතන මම ඉන්නවා, මේ සියල්ල මගේ පාලනයේ සතුයි, මෙතන ආත්මයක් තියෙනවා, පුද්ගලයෙක් ඉන්නවා වගේ හැඟීමකින් තමයි ඉතින් අපි වැඩේ පටන් ගන්නේ. හැබැයි ඇත්තටම භාවනාව හොඳට කෙරීගෙන යනකොට තමන්ගේ ඔය තියෙන වැරදි ආකල්පය, වැරදි සංඥාව නිවැරදි වෙන්න පටන් ගන්නවා. මෙතන තිබිච්ච පුද්ගල සංඥාව, සත්ව සංඥාව වෙනුවට ධාතු සංඥාවක් නැත්තම් අපි හිතමු අනිත්‍ය සංඥාවක්, දුක්ඛ සංඥාවක්, අනාත්ම සංඥාවක් අපි තුල වැඩෙන්න ගන්නවා. ඒක ස්වාභාවිකව වෙන්න දෙන්නේ. ඒක පාඩම අපිට මේක හිතට නිකන් ඔබන්න බෑ. මේ දැකීම හරහා නැත්තම් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය හොඳට ප්‍රත්‍යක්ෂ වීම හරහා පොඩ පොඩ හිත තුල අවදි වෙන්න දෙන්න. අවබෝධ වෙන්න දෙන්න. ඒකේ යම් යම් සලකුණු මේ වார்த்தාවේ තියෙනවා. ඒ කියන්නේ පොඩි විපස්සනා නුවණක් අවදි වෙන ගතියක් දැන් මේ වார்த்தාවේ පෙන්නුම් කරනවා. ඒ කියන්නේ කලින් අපි හිතාගෙන හිටියා මේ සියල්ල පාලනය කරන්න පුළුවන්, මේ ඔක්කොම මගේ. මේ දැන් තේරෙන්නේ නැහැ පාලනය කරන්න බෑ. මේ වලන්ට ආවේනික විවිධ අනිකුත් හේතුන් තියෙනවා. ඒවා නිසා තමයි මේවා සිද්ධ වෙන්නේ. මට මේක පාලනය කරන්න බෑ. අනාත්ම ලක්ෂණ ටික ටික අපිට මතුවෙනවා. පරතෝ ලක්ෂණ ටික ටික මතුවෙනවා. මේක නිකන් අනුන්ගේ දෙයක්. මේක අය නිකන් අනුන්ගේ දෙයක් වගේ. මේක නිකන් රොබෝ කෙනෙක් වගේ ඇවිදින්නේ.
තර මට තියෙන්නේ පැත්තක ඉඳන් හොඳට ඒක දිහා බලන්න අවබෝධ කරගන්න. මේ අවබෝධය වැඩි වෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ටිකක් තමයි අපිට වැඩෙන්නේ. නුවණක් තමයි අවබෝධ වෙන්නේ. කරගෙන යන විදිය හොඳයි. දෙක කරගෙන යන්න. ඊළඟ වතාව අපේ ස්වාමීන් වහන්සේ පළවෙනි කමඨහන වශයෙන් සක්මන් භාවනාව කියලා දුන්නා. ඇත්තටම මම ඒ අයුරින්ම භාවනාව කළා. කිසිම අමාරුවක් උනේ නැහැ. මට හරිම සතුටුයි. ඊළඟට හිඳගෙන සිට ආනාපානයි භාවනාව කළා. ඒකේදී නම් මට කිසිම දෙයක් දැනුනේ නැහැ. උදරයේ පිම්බීම හැකිලිම විතරයි සිද්ධ වුනේ. ඊළඟට ඉදිරියට වැඩ. මේ පිළිබඳව කොහොමද ඒගෙන නම් මට දැනුමක් නැහැ. අපේ සාවිනාසකේ මහන්න ඕනේ. නේද? සාවිනාසක වැරද්ද. කියලා දින නැහැ හරියට. ඉතින් එතකොට ඒ බලන්න මේ විස්තර හැබැයි මේක නැහැ මම මේක හොඳට කරා කියලා වැඩක් නැහැ කරපු ආකාරය කෙරුවහම දැනਿੱච්ච දේවල් ටික අපිට එළියට එන්න ඕනේ ඒක ලියවෙන්න එතකොට තමයි ගමන ගිය බව ප්‍රායෝගිකව යෙදෙන බව වැටහෙන්නේ කියන කෙනාට වැටහෙනවා මෙයා මේ අත්දැකීම් ලබලා තේනවා ඒකේ විස්තර සඳහන් වෙනවා එතකොට අන්න කළ බව තේරෙනවා නිවැරදිව කළ බව තේරෙනවා එහෙම නැත්නම් ඉතින් මම මේ භාවනාව හරිය හොඳයි කියුවට ඉතින් වැඩක් නැහැ ඒක නෙමෙයි බලාපොරොත්තුව මේක අපි කරලා මේ ලැබපු අත්දැකීම් මේක විස්තර වෙන්න ඕනේ. එතකොට තමයි මේක වැඩුව බව භවනා ප්‍රායෝගිකව යෙදෙන බව තේරෙන්න ගන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට නිතර හිත වෙන අරමුණු වලට නිතර නිතර ගියා. එනමුත් පාදයේ ඇඟිලි මැද විලුඹ යන තැන් වලට දැනෙන රළු මුදු බව මෙනෙහි කළා මම සක්මන් භාවනාවේ යෙදුනේ පළමු දිනේ අද හිතට සතුටක් දැනුණා ස්වාමී හුස්ම රැල්ල ගැන මෙනෙහි කරන විට උදරය පිම්බෙන ගතිය හොඳින් ප්‍රකට වුවත් හැකිලෙන ගතිය නොදැනුණා අග කොටසේ පිම්බෙන ගතියද දැනුණා නොදැනුණා එවිට හිතළම හුස්ම ගන්න සිදු වූවා ස්වාමීන් වහන්සේ මීට පෙර හුස්ම රැල්ල ඇතුළු වෙනවා පිට වෙනවා එහි ආස්වාදයේ මුලමැද අග ප්‍රස්වාසයේ මුලමැද අග යන ස්ථාන නිතර සිහියෙන් මෙනෙහි කළා පිම්වීම හැකිලීම තුල ප්‍රථම පිම්වීම හැකිලීම කළ ප්‍රථම දවස අදයි එහිදී වඩාත්ම සුදුසු ක්‍රමය මේ දෙකෙන් කුමක්ද? අපි මෙහෙම කතා කරමු දැන් ඇත්තටම තමන්ට හොඳට සතිය දියුණු වෙන ක්‍රමය තෝරගන්න. මේ කොයි ක්‍රමයක් හොඳ ක්‍රම? මේකින් අපි බලන්න ඕනේ මේකින් කොයික වැඩුවමද මගේ හිතේ වැඩිවෙන් ඉක්මනට සතිමත් බවක් දියුණු වෙන්නේ. ඒක තමන්ට තේරෙනවා නම් අපි හිතමු පිම්බීම හැකිලිම හත් කරන්නේ වහනාව කරද්දී කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. දිගට හොඳට සුවසේ මේ කටයුත්ත කරගන්න පුළුවන්. මුළු පැයක් පුරා හොඳට මේ කටයුත්ත කරගෙන ගියා. ඒත් එක්කම තමන්ට වෙනකට වඩා හොඳට සතිය දියුණු වීමක් වැටහෙනවා. ඉතින් දැන් අද පින්බීම හැකිලිම් වාර 10යි පුළුවන්. ඒ ගැන හොඳට කටයුතු කරා. හෙට වෙනකොට ඔන්න පින්බීම හැකිලිම් වාර 20ක් විතර බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ක්‍රමයේ හොඳට අල්ලලා යනවා. ඒකයි දැන් මේ දවස් දැන් ඇත්තම වර්තමානයේ ගුරුමේ එහෙම වැඩිම කරන්නේ පින්බීම හැකිලිම් මොණි කරගත්ත භාවනාව. හැබැයි ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ බලෙන් පින්බීමක් හැකිලිමක් කළොත් ඒක වැරදි. මේ බලෙන් හුස්ම ගත්තොත් අයියෙන් හුස්ම ගන්න ගියොත් හුස්ම පාලනය කරන්න ගියොත් වැරදි වගේම තමයි. මෙතනත් බලෙන් උදරයේ පින්බීමක් බලෙන් උදරයේ හැකිලිමක් කරන්න ගියොත් ඒක වැරදි. මේක ස්වාභාවිකව වෙන්න දෙන්න. ඒ කියන්නේ හැකිලිම නොදැනෙනවා කියලා අකුලන එක අයියෙන් කරන්න ගියොත් ඒක වැරදි. ඒක නෙමෙයි බලාපොරොත්තු අපේ සතිය තව තව දියුණු වෙගෙන එනකොට මෝහත් වේගෙන එනකොට මේ කලින් නොදැනිච්ච දේවල් දැනෙන්න ගන්නවා. මේ දැනට වෙලා තියෙන්නේ පිම්බීම ටිකක් ගොරෝසුයි අපි හිතමු හැකිලිම ටිකක් සිනිඳුයි. නමුත් අපේ සතිය තාම මෝහත් මදි. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර ගොරෝසු පිම්බීම පේනවා. හැබැයි සිනිඳු හැකිලිම දැනෙන්නේ නැහැ. මොකද තාම සතිය ඒ තරම් මෝහත් නැහැ. හැබැයි මේ කටයුත්ත හොඳට දිගට කරගෙන යනකොට සතිය මෝහත් වෙනකොට අර සිනිඳු හැකිලිමත් පේන්න ගන්නේ. ඒ නිසා අපේ සතියේ ප්‍රශ්නයක් තියෙන්නේ. සතිය තව තව මොහහත් වෙන්න සම්පජඤ්ඤේ තව තව වැඩෙන්න වැඩෙන්න. මේ සියුම් සියුම් ලක්ෂණ ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් ඒක අපිට තාම නොදැනෙන්නේ මේවා තාම දියුණු වෙලා මදි නිසා. ඒ නිසා හයියෙන් හුස්ම ගැනීම නෙමෙයි මේකට තියෙන උපක්‍රමය. තව තව මේකේ තුල
ඉවසිලි වන්තව කරගෙන යන්න එතකොට පොඩ පොඩ තව මතු වෙලා එන්නේ සප්මන් භාවනාව දකුණු පාදයේ එසවීම බිම තැබීම සප්මන් කිරීම වම් පාදයේ එසවීම බිම තැබීම යාම යෑම නැවත හැරී පාද එසවීම තැබීම යාම ආනාපාන සති භාවනාව සක්මන් භාවනාව තමයි ඉස්සෙල්ලා පොඩි විස්තර දුන්නේ. ඒක නිවැරදි නැහැ අත්‍තරම. ඒ කියන්නේ සක්මන් භාවනාවේ ලැබිච්ච අත්දැකීමයි විස්තර වෙන්නේ. කරපු විදිහ වගේ නිකන් විතර කියෙන්නේ නම් අපි මේ කරද්දි මොනවද දැනුනේ? දැන් අර මුල් වார்த்தාවත් එක බලන්න සංසන්දනය කළා. මුල් වார்த்தාව ටික හුඟක් හොඳයි. ඒගොල්ලන්ට ක්‍රමයේ අහුවෙලා තියෙනවා. ඒ ලැබිච්ච තොරතුරු ටික ලියලා තියෙනවා. මෙන්න මේවා දැනුණා, මෙන්න මේවා දැනුණා. එතන අවුව මේ මැටිච්ච තැන මේ විදිහට දැනුණා, හැවන තියෙන තැන මේ විදිහට දැනුණා. ප්‍රායෝගිකව අර යෙදිච්ච හැටි දැනෙච්ච දේවල් ටික එළියට ඇවිල්ලා තියෙනවා. හොඳට ඒ ටික වාර්තා වෙලා තියෙනවා. ඒකයි වැදගත්. මේක තව කොටසක් තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ ගුණ සිහි කර ඉඳගෙන සිටි ඉරියව්වෙන් හුස්ම ඉහළ දැමීම පහළ දැමීම පමණ සිහියෙන් තබා ගැනීම ඒ අනපරිදි නින්ද ඒ අතරදී නින්ද යාම නැවත ලොකු ස්වාමීන් වහන්සේ දුන් අවවාද අනුශාසනා සිහියට අරන් නැවත හුස්ම ඉහළ දැමීම පහළ දැමීම පමණක් සිතා ගැනීම කළා. දානය ගැනීමට යන විට යන ගමන ගැනත් පාදයේ දැබීම පමණක් සිටීම. දානය බෙදන අවස්ථාවේ අපට දානය ලබා දෙන අයටත් අප වෙනුවෙන් වෙහෙස මහන්සි වීම නිසා ගමේ අයටත් නිවන් අවබෝධ පිණිස මේ පින්වත්තු වාසනා වේවා කියා සිතා ගනිමින් එම මොහොත ඒගෙන සිතමින් නැවත තමන් දානය නිසා ශරීරයේ පවත්තා ගැනීමට ගන්නා බවත් සිත මෙනෙහි කළා. නැවත පාදයේ ඔසමින් තමන්ගේ සිත සංසුන් කරගනිමින් ඇස් දෙක පියාගෙන භාවනාවේ ඔතන මෙතන කල්පනා කරනවා හිතනවා ප්‍රාර්ථනා කරනවා ඒක පැත්තක් අපි පුළුවන් තරම් සංසුන්ව අවධානයේ දැනගන්නවා කියන එක තව පැත්තක් දැන් හිතන්න අපිට පුළුවන් ඕනනම් කල්පනා කර කර දැන් මෛත්‍රී භාවනාවයි සතිපට්ඨානය අතර මේ දෙකම එකක්ද දෙකක්ද දෙකක් එතන මෛත්‍රී භාවනාව කියන එක එක පැත්තක අපි කියනවා සමත භාවනාවක් මේකදී අපි මනසිකාරයක් කරනවා. මේ මනසිකාරයේදී අපි සත්ව පුජ්‍යල භාවයක් අදාගෙන මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. තවත් කෙනෙක් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඉතින් මේකේ යම් පමණක ඉතින් සාර්ථකත්වයක් තියෙනවා. මේකේ ආනිසංස තියෙනවා. වැරදි නැහැ. නමුත් සමත භාවනාව. තම සතිපට්ඨානයේදී ඊට වඩා ගැඹුරකට අපි වරගෙන යනවා. ඊට වඩා ගැඹුරු මාර්ගයකට අපිව අවතීර්ණ කරනවා. මේ බඳු දෙයක්. ඉතින් එතෙන්දී පුළුවන් තරම් මනස සංසුන් කළා තැම්පත් කළා හොඳට දැනුවත් භාවය වැඩි කිරීම. මෙන්න මේ දැනුවත් භාවය වැඩි කරන පැත්තකින් තමයි අපි දැන් යන්න උත්සාහවන්ත වෙන්නේ. ඒකට මේ ප්‍රධාන පැත්තක් මේ සතිපට්ඨානේ ප්‍රධාන පැත්තක් තමයි අපි විවෘත කරගන්න හදන්නේ. ඒ නිසා පොඩ්ඩක් මෛත්‍රී භාවනාව වැඩුවට බුද්ධ අනුස්සතියක් වැඩුවට වරදක් නැහැ. මේකේ කිසි මේ පාඩුවක් නැහැ. හැබැයි පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න සිහිය දියුණු කරන පැත්ත පටන් ගන්න. ඒ කියන්නේ සතිපට්ඨානයේ පැත්ත දිනු කරලා ගන්න පුළුවන් තරම් උත්සාහන්ත වෙන්න. එතකොට තමයි ඇත්තටම අපිට ටිකක් දුර ගමනක් යන්න අවස්ථාව සැලසෙන්නේ. නැසෙන් දුර ගන්න අමාරුයි. මා මේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මා සක්මනේ සඳහා තෝරාගත් මන්දීරුව අවිතීර්ණ පළමුව මන්දීරුවේ ඉදිරියට පාතබා පියවර 30ක් පමණ දුර ඇති බව වටහාගෙන කයෙහි බර පාද දෙකට මාරුවෙන් මාරුවට බර වෙන බව දැනගනිමින් වම දකුණ සිටමින් ගමන් කළෙමි. එසේ ගමන් යාමේදී පාද පොළොවේහි ස්පර්ශ වන විට පළමුව විලුඹ කොටසද දෙවනුව
ලේවකේ නමින් හඳුන්වන කොටසද දෙවනුව පොට්ටේ නැමැති කොටසද ඊළඟට ඇඟිලිද ස්පර්ශ වන බව වැටහුණ අතර ලේවකේ නැමැති කොටස වැලි ගොඩක් ඇති තැන්වල පමණක් ගෑවෙන බව දැනුණ අතර ඇතම් තැන්වලදී එම කොටස පොළවේහි නොගෑවෙන බවද දැනුනි. තවද සක්මණේ යෙදී සිටින අවස්ථාවේදී වැහැන් යුගයේ සහ තවත් කුරුල්ලන්ගේ ශබ්දය කන වැකුණු අතර සුනකයුගයේ බාධාවෙන් ගමනට බාධාවක් වූ අතර නැවතද දෙපයෙහි සිත පිහිටුවාගෙන සක්මන් අවසන් කළෙමි. තෙරුවන් සරණයි. ඒකේ ක්‍රමය අහුවෙලා තියෙනවා. තව දිගට කරන්නයි තියෙන්නේ. يعني ඔය වගේ විවිධ බාධාවන් එනවා. ඒ බාධා තියෙද්දි පුළුවන් තමයි මට සිහිය පවත්වා ගන්න. ඒත් අතන සක්මන මුලදී ටිකක් අභියෝගයක්. ඉතින් අපි පුරුදු වෙලා තියෙන්නේ හුඟක් වෙලාට ඇස් දෙක පියාගෙන බොහොම නිශ්ශබ්ද පරිසරයක් අරගෙන එහෙම කරන භාවනාවක් තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් ඊට වඩා හරි විචිත්‍රයි වඩා ටිකක් අභියෝගශීලී සක්මන. ඒ නිසා මම හිතනවා මේ පින්වතුන්ට සක්මන ආනිසංස එහෙම අහන්න ලැබිලා ඇති. ඒ සක්මනේ තමයි අත්‍තර මේ භාවනාව ලොකු ගැඹුරකට අරගෙන යන්නේ. අපේ මානසිකේ මානසික ඒකාග්‍රතාවයේ පමණක් නෙමෙයි, මනසේ තියෙන වෙනත් පැති අවදි කරලා ගන්න සක්මන හරහා. ඒකයි අපි මේ තරම් අවධානය කරන්නේ සක්මන ගැන. ඒතකොට සක්මනේ ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. අහලා තියෙනවද? සංකමනානිසංස සූත්‍රය කියලා සූත්‍රයක් එනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනිසංස පහක්. අද්දානක් කමෝ හෝති කියලා පණන් ගන්නවා. ඒ කියන්නේ දුර ගමනක් යනවා කියන එක දැන් මෙයාට හරි පහසු වැඩක්. මොකද හොඳට ඇවිදලා පුරුදුයි. මේ සරලම ආනිසංසයෙන් පණන් ගන්නවා. අද්දානක් කමෝ හෝති. ඊට පස්සේ කියනවා පදහනක් කමෝ හෝති. පදන් වීරයක් ආරම්භ කරන්න පුළුවන්. පදන් වීරයක් දිගට පවත්වන්න පුළුවන් හැකියාවක් දැන් මේ සක්මන හරහා ගොඩනැගෙනවා. මොකද මේ වැඩේ කරන්න තියෙන්නේම අභියෝග මැද්දේ. අභියෝග කඩාගෙන යන ගතියක්. අභියෝග වලට මුහුණ පාන ගතියක්. මේ සක්මනේ මුල ඉඳන්ම යෝගාවචර දිනු කරා. ඒකයි මම කිව්වේ දැන් අර අනිත්‍යයක් සක්මන් කරද්දී අපි චේතනාපූර්වක ඇවිදින්දී සද්ද ඇහෙද්දී හිත පිට දුවද්දී මේ ඔක්කොම තියෙද්දී තමයි අපි මේ අවධානය නැවත නැවත මේ පාදයේ ස්පර්ශයට ගන්න. ඉතින් ඔන්නෝය හැකියාව අපි ඔප්නම් වල ගත්තනම් ඒකට යාට මේ බාධා ජය ගන්නවා කියන එකේ හැකියාවක් තමයි මේ හම්බ වෙන්නේ. නැත්නම් මේ බාධා ජය ගැනීමේ කුසලතාවයක් තමයි මේ දිනු කරා. පදන් වීරයකට අවශ්‍ය කරන මේ කුසලතාවය තමයි මේ හදලා දෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු කියනවා පදහනක් කමෝ හෝති. ඊට පස්සේ කියනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡති. ඒ කියන්නේ මේ කාපු බීපු දේවල් දානේ වළඳපුවා මේ ඔක්කොම හොඳට ජීර්ණය වෙනවා. දැන් හිතන්න කවුරු හරි දානේ වළඳලා ආහාර අනුභව කරලා හොඳට නිදාගන්න. මොකද වෙන්නේ? දේ වැඩියාව කියයි ඉතින් නේද? විවිධාකාර ප්‍රශ්න කොලෙස්ටරෝල් කියයි ඊට පස්සේ දොස්තර මාත්‍ය හම්බෙන්න යන තමයි තියෙන්නේ. නමුත් දානේ ගත්තට පස්සේ හොඳට සක්මනක් කරනවා නම් ඒ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආහාර ජීර්ණය හොඳට සිද්ධ වෙනවා කියලා. එතකොට මේ ආහාර ජීර්ණය වෙන්න කායික නිරෝගී බව වෙන්න සක්මන උපයෝගී වෙන ආකාරය කියනවා. එතකොට මේ හතරවෙනි ආනිසංසය ඍජුවම සඳහන් කරනවා අප්පාපාදෝ හෝති. ඒ කියන්නේ කය නිරෝගී වෙන්න පටන් ගන්නවා. සක්මන හරහා දැන් අර එක්කෙනෙක් මුලින් දීලා තිබුණේ විවිධාකාර මේ කකුලේ ආබාධයක් මොකක් තිබුණා. හැබැයි දැන් මේ සක්මන් කරන්න ගත්තට පස්සේ පොඩ පොඩ මේ ආබාධය සමනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඕක දැන්ට හොයාගෙනත් තියෙනවා. දැන් ඒ කියන්නේ වෛද්‍යවරු නිර්දේශ කරනවා යම් යම් රෝගාබාධ වලදී සක්මන් භාවනාව කරන්න. සක්මනේදී නිල සම්භාහණයකුත් වෙනවා. දැන් හිතන්න ඔයගොල්ලෝ ඊවල් වල එහෙම සක්මන් මඩුවක් හදාගත්තා නම් එතන අපිට නිල සම්භාහණයක් වුණත් කරගෙන ආකාරයක ඔබ හදාගන්න පුළුවන්. වැලි මලුවක් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් එතෙන්දී හරි කායික උත්තේජනයක් වීම හරහා නිල සම්භාහණයක් වීම හරහා එතෙන්දී තවත් නිරෝගී බවක් ඇති වෙනවා. ඉතින් එතකොට අර එක පැත්තකින් අපේ ආහාර ජීර්ණය හොඳට සිද්ධ වීමේ ආනිසංසය, දැන් නිල සම්භාහණයක් හරහා සිද්ධ වෙන ඒ ආනිසංසය මේ සියල්ල එතකොට කායික නිරෝගී බවකට හේතු වෙනවා. ඇවිදිනවා නම් ඒකේ මේ ඇවිදින පය දහස් ගණන් කියන එක අපිට ලැබෙනවා. ඊළඟට අවසාන ආනිසංසය වශයෙන් පස්වෙනි ආනිසංසය වශයෙන් දේශනා කරනවා සංකමාදිගතෝ සමාධි තිරට්ටිතිකෝ හෝති. එතකොට මේ සක්මන තුළ අපේ හිත තුළ ගොඩනැගෙන සක්මන හරහා අපේ හිත තුළ ගොඩනැගෙන සමාධිය කාලයක් අල්ල හිටිනවා. ඒක මේ ඉඳගත්තාම අපි ආනාපාන සතිය හරහා වැඩෙන සමාධිය වගේ නෙමෙයි අර සමාධිය සෑහෙන දුරට අල්ලලා හිටිනවා.
බාධා ආවට කැඩෙන්නේ නැති සමාධියක්. එකඟතාවයේ කාලාන්තරයක් රැකිලා සිටින සමාධියක් තමයි සක්මණ ආහාරය. ඒ විදිහට ආනිසංස පහ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. හොඳයි. සක්මන් භාවනාව පාදයේ ඔසවන විට මුලින්ම අපහසුතාවයක් තිබුණා. පසුව ක්‍රමයෙන් සැහැල්ලු ගතියක් දැනුණා. අවසානයේදී පාදයේ තබන විට පා වෙනවා දැනුණා. පාදයේ තබන විට පටින් පට අමතක වෙනවා. ආනාපාන සති භාවනාව. උලන් දැල්ල ඉහළ පාද ගන්නා විට නාසය ඇකිලීම හා දිගහැරීම සිදු වුණා. පසුව ශරීරයේ සැහැල්ලුව දැනුණා. තෙරුවන් සරණයි. තටිය විස්තර ලියන්න යම් යම් ප්‍රතිපලකින් ලැබිලා තියෙනවා. තටිය විස්තර සහිතව බලන්න. යක් හම්බෙන්නේ දීලා තියෙන ආකාරයට යන්නේ අර මට නිින්ද යනවා එහෙමද? තටිය විස්තර බලුවා නම් මේක තේරෙනවා. යම් උනන්දුවෙන් කරලා තිනවා උත්සාහයක් කරලා තිනවා කියලා තේරෙනවා. දැන් අර හම්බෙන්නේ කොහොමද මට සෑහෙන්නවත් දැනුණා කිව්වහම නිින්ද යනවා. එහෙමමදි. සක්මන් භාවනාවේදී දකුණු පාය තබන අවස්ථාවේදී පායට වැලි පෑගෙන බව හොඳින් දැනුණා. වම් පාදයේද එසේමයි. හැරෙන අවස්ථාවේදීද ඒ ආකාරයෙන් සිහිය පැවැත්වීමට හැකි වුණා. ඇස ඉදිරියට සෑහෙන ප්‍රමාණයක තබා ගත්තා. මගේ සිත වෙන පැත්තකට යොමු වීමට තිබුණේ නැහැ. එක් අවස්ථාවක විසිරී යන පස් කැටයක් පෑමුණ ඒද හොඳින් දැනගත්තා. තෙරුවන් සරණ. ඒක තව ටිකක් විස්තර වුණා ලියුවා නම් හොඳයි. දැන් අර මුල් වார்த்தාවල ඇත්තටම අපිට ආදර්ශයක ගන්න යමක් තිබුණා. කොහොමද ඇස් දෙක තියාගත්තේ? කොහොමද පාදය ස්පර්ශ කළේ? දැනුනේ මොනවද? ඉඳගෙන කොහොමද කළේ? මේ ඔක්කොම සැහැන සම්පූර්ණව ලියලා තියෙනවා. දැන් මේ කියන්නේ අර ඒ තරම් අර විස්තර සහිතව ක්‍රමානුකූලව ලියවිච්ච බවක් නැති අඩුපාඩුව පේන්න තියෙනවා. සක්මන් භාවනාව සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන වාර කිහිපයක් සැහැල්ලුවෙන් ගමන් කළා. ඉන්පසු ත්‍රිවිධ රත්නය සිහි කර සක්මන් භාවනාව යෙදුණා. සිත පාදවලට යොමුකොට සක්මනේ යෙදුණා. මෙසේ ටික වේලාවක් පාදයේ සිහි තබාගෙන ගමන් කරන විට පයිත සැහැල්ලුවේ පයේ කොටස් වෙනම බෙල්ලෙන් උඩ කොටස වෙනමත් පසුපාදයේ වෙනමත් උණටියෙන් පහළ කොටස වෙනමත් ලෙස දැනුණා. මේ අවස්ථාවේදී වෙනෙන රූප සහ ශබ්ද පිළිබඳ සිත ඒ වෙත යොමු වීමක් සිදු නොවුණු බව මතකයි. තීව්‍ර නාද කිරීමෙන් සක්මන් භාවනාව අවසන් වුණා. වාඩි වී සිටි ස්ථානයේ පැමිණ ආනාපාන සති භාවනාව පුරුදු වුණා. ඔව්. ඒක පොඩි කියන්න දෙයක් නැහැ. ආනාපාන සතිය පුරුදු වුණා කියලා දෙනවා මේ පුරුදු වෙච්ච ආකාරය ගැන විස්තරයක්. ඉතින් ලියද්දී පොඩ්ඩක් විස්තර සහිතව ලියන්න. ඒ කියන්නේ ඔක්කොම නෙමෙයි. තමන්ට අනිත්‍යමෙන් දැනෙච්ච දෙයක් උස්මරැල්ල කොහොමද දැනුනේ තමන්ට කියලා. එහෙමනම් අර කරපු ආකාරය ටික ලැබකෝ ප්‍රායෝගික අත්දැකීම හෙලි වෙනවා. බිම්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ඉතාම අගනා භාවනා පමණණෙකි. මුල් වරට වැඩසටහනකට සහභාගී වූයේ අදයි. මේ සක්මන් භාවනාව පිළිපද උපදෙස් ලැබුණේ අදයි. වෙනත් භාවනා වැඩසටහන් වලට ආපසු වාඩි වී සිටීමට එපා වෙනවා. නමුත් මේ වැඩසටහනේ එහෙම දෙයක් සිදු වුණේ නැහැ. හේතුව මා දන්නේ නැහැ. මේ වැඩසටහන මෙහෙවන පින්වත් මහා සංඝරත්නයේ ඇති දක්ෂතාවයක් ලෙසයි මට පෙනෙන්නේ. නිතරම ඉරියව් මාරු කිරීම, ඒ කියන්නේ වාඩි වී සිටිනවා, සාකච්ඡා කරනවා, සක්මන් කරනවා, එවිට නීවරණ කිසිවක් සිතට පහළ වෙන්නේ නැහැ. දකින්නේ එසේ භාවනා කිරීමත් දින 7ක් නොවැම්බර් 14ක් සිටිය හැකි බවයි. තවත් කරුණු ඉදිරියට දැනුම් දීමට අපේක්ෂා කරමි.
හොඳයි හොඳයි බලමු අපි. ආ ඇයිට ගියයි දන්නේ නැහැ දැන් නම් ඇති වුණා ස්වාමීන් වහන්සේ යන්නම් ගියයි කියලා ගියයි දන්නේ නැහැ. අපි කොහොම කරගෙන යමු බලන්න. පරියංක භාවනාව මා සක්මන් භාවනාවේ සිහියෙන් ඉදිරියට පා ඔසවමින් සැඟෙන යමින් තබමින් සිහියෙන් මාර්ගයෙන් මාර්ගයට කාලයේ ටික වේලාවක් අරමුණු අරමුණක් නැතිව නිකං පය ඉදිරියට ගමන් කරන බව දැක නැවත පරියංකයට පැමිණීමි. නැවතත් සක්මන් භාවනාවේ සිහිය පිටුවා ගනිමින් දිගින් දිගටම සක්මන් කරමි. වැලි වලට පය ගැටෙනකොට එහි සීතල ගතිය වැලි නිසිවන රබ්දය වටපිටාවේ සුළඟ මට දැනුණා. ආනාපාන පරියංකය නාසය අග හුස්ම ගැටෙන සැටි දැනගත්තෙමි. හුස්ම ඇතුල් වීම පිටවීම සිහියෙන් කළෙමි. ඒ ටික වේලාවක් නිදිමත ගතිය හා කකුල් වල වේදනාව ආවෙමි. නැවත සිහිය පිහිටුවා ගනිමින් මා වත් විත මා ආ ආරණ්‍ය සිතා එය ඉටු කර ගැනීමට මා විශාල උත්සාහයක් ගත්තෙමි. තෙරුවන් සරණයි. හොඳයි. විශේෂයෙන් කියන්න දෙයක්වත් නැහැ. ටිකක් දුරට සාර්ථකත්වයක් තියෙනවා. අදිෂ්ඨාන ශීලයේ විදිච්ච ගතියක් පේන්න තියෙනවා. ඒකට ක්‍රේණ යන්න. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන් කරන විලුඹට ගොස් මළුවට ගොස් සිටගතිමි. එවිට ශරීරයේ බර පාදයේ ඔස්සේ පොළොවට දෙරපුමක් ආකාරයෙන් යෙදී ඇති ආකාරයේ හොඳින් වැටුණා. ඊළඟට දකුණු පාදයේ මුලින්ම තබමින් සක්මන් කිරීම ආරම්භ කළා. ඇවිදගෙන යන විට විලුඹ මුලින් පොළවේ ස්පර්ශ වන ආයුර දරුණා. ඒ සමගම පාදයට පොළවේ සීතල වැටුණා. ඇඟිලි කරු අතරින් වැලි ඉහළට තෙරපෙනවා දැනුණා. මේ අවිලින් සිහිය පවත්වා ගැනීම විනාඩි 30ක් පමණ සක්මන් කළා. පරියංක භාවනාව මුලින්ම පහසුවෙන් වාඩි වී නාසිකාග්‍රහයට හිත යොමු කළා. හුස්ම ඇතුල් වන පිට වෙන අයුර හොඳින් වැටුණා. ඇතුල් වන හුස්ම සීතලටත් පිට වෙන හුස්ම රස්නේටත් විදිහට දැනුණා. ශරීරයේ ඉහළ කොටස අසාමාන්‍ය ආයුධින් දාඩිය දැමීමත් විනාඩි 15ක් පමණ ගතවන විට දැනීමට පටන් ගත්තා. පැයක් කාලයක් භාවනාව සිදු කළ අතර එම කාලය පුරාවට එම දාඩිය දැමීම පැවතුන මුලින්ම දාඩිය දැමීම පටන් ගනිද්දී සිතේ ධර්මක බයගතියක් දැනුන අතර භාවනා කරද්දී මරණත් කමක් නැහැයි හිතා දිගටම එම බයගතියට මුහුණ දෙමින් භාවනාව සිදු කළා. මේ ඇති ಗುಣදොත් පින්නා දෙන දීපා තෙරුවන් සරණයි. ඔක් කළා තේන හොඳයි. මේ කියන්නේ ඇත්තටම විවිධ බාධාවන් ඉන්න බැරි නැහැ. මේ කියන්නේ දැන් අපේ හිතේ චක්ෂුජයක තියෙන්න පුළුවන් කරන ආකාරය හරිද කියලා සැකයක් තියෙන්න පුළුවන්. ඊළඟට සමාහට අරමුණ නොපෙනී යාම නිසා හිතේ බයක් ඇති වෙන්න පුළුවන්. විවිධ දේවල් වෙන්න පුළුවන්. නමුත් එකතකින් අර අපේ බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පැවැත්වීම, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි, කල්යාණ මිත්‍රයන් කෙරෙහි ශ්‍රද්ධාව පැවැත්වීම එතෙන්දී අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේකේ මම මේ තනියෙන් කරන එකක් නෙමෙයි, මේ බුදුහාඳුරු පෙන්නපු මාර්ගයේ යන ගමන. ඒකට අර හිත මේ අභියෝගේ ජය ගන්න පැත්තට හුඟක් නැඹුරු වෙනවා. ඒ නිසා විකට කරගෙන යන්න යන විදිහ හොඳයි. අර විස්තර ටිකක් මේකේ අර කලින් වාර්තාවේ සඳහන් වුණා. දැන් හිතන්න දැන් මේකයි මම මතක් කළේ. දැන් අපි ආනාපානේ වැඩුවාමන් කිව්වට වැඩක් නැහැ. වැඩක් තිය මොනවද දැනුනේ? මේකේ දැනුච්ච දේවල් උදාහරණ කීපයක් සඳහන් කරා. මොනවද මේ අපිට දැනීම් ටිකක් ලියන්න. එතකොට තේරෙනවා මෙයා දැනගෙනයි මේ ලියන්නේ. කරු ලයි මේ කියන්නේ. නැත්නම් නිකාම් මොහේ උඩින් කිව්වට තේරෙන්නේ නැහැ. සක්මන් කිරීමේදී මාට දැනුණ දේ. සක්මන් කිරීමේදී මාගේ පාදයේ යටිපතුලට සිනිඳු වැලි පෑගුණ බවත්, රළු වැලි පෑගුණ බවත්, සමහර තැන් සීතලට පෑගුණ බවත්, සමහර තැන් රස්නයට පෑගුණ බවත්, අකුලේ ඇඟිලි කකුල ඔසවන විට පොළවට අදවන බවත් මට දැනුනි. ආනාපාන සති භාවනාවේදී මට දැනුනි දේ උෂ්ණ ඉහළට යන විට උෂ්ණ ඇතුලේ වදින බවත්, පහළට උෂ්ණ යන විට උඩුතොලේ වදින බවත්, එක නාස්පුඩුවකින් උෂ්ණ ඉහළ පහළ යන බවත්, එක නාස්පුඩුවකින් උෂ්ණ ඉහළ පහළ
ඉහළ පහළ යන බව මට හොඳට දැනුනේ තෙරුවන් සරණ. හොඳයි. ඒකේ හොඳයි. ඒ කියන්නේ දැන් අපි දැනගෙන ඒක අත්දැකීමින් ඊට පස්සේ තියෙන වචන වලට සංගල දෙනවා. ඒක තමයි බලාපොරොත්තු කරගෙන යන්න. සක්මන් සක්මන් මළුව භාවිතා කිරීම. සක්මනේ සතිය පුහුණුවට පෙර දෙවරක් ඉදිරියට හා නැවත ආපසු සාමාන්‍ය ගමනින් ගියා. ඒ අවස්ථාවේදී හිරුවේලී උණුසුම උණුසුම් වාතයේ ශරීරයට දෑත්වලට බෙල්ලට හොඳින් දැනුණා. පාදයට රස්නේ දැනුණා. සතියෙන් ගමන් කිරීමේදී දෙයත් පිටුපසට තබා ගන්නා විට අත් දෙකේ තදගතිය දෙයත්වලට දැනුණා. සිතගතිය දහඩිය උණුසුම දැනුණා. දකුණු අතේ තද වේදනාවක් දැනුණා. සක්මන ආරම්භයේ සිරුවට සැහැල්ලුවෙන් හිටගත්තා. ශරීරයේ බර කෙන්දා දිගේ පාද දෙකට දැනුණා. පාද දෙකේ යටට වැලි කැට වලද තද බව රළු බව දැනුණා. උණුසුම දැනුණා. දකුණු පාදයේ මුලින්ම ඉදිරියට ගෙන ගියා. ඒ යන ගමනේදී පාදයේ ඇඟිලි අතරට පාදයේ ඉහළට සමට උලංග දැවැටෙනවා දැනුණා. පාදයේ බිම තබන විට පළමුව විලුඹ බිමට තබන බවත් ක්‍රමයෙන් ඇඟිලි දක්වා පොළොව ස්පර්ශ කරන බවත් දැනුණා. දකුණු පාදයේ පොළොවේ වැලිකටවල තද බව රළු බව දියුම් බව දැනුණා. දකුණු පාදයේ බිම තැබූ පසු ක්‍රමයෙන් වම් පාදයේ එසවෙන බව දැනගත්තා. පෙරසේම වම් පාදයට දැනීම ඇති වූවා. ඇඳුම්වල පහළ කොටසේ පාදවල කෙන්දා කොටසේ දැවැටෙන බව දැනුණා. සක්මනේ වැලි දෙවන ඇති තැන්වල සිසිලටත් හිරු එළිය වැටෙන තැන්වල උණුසුමටත් පාද දෙකට දැනුණා. වැලි වැඩි තැන්වල විරුඹ කොටස පාදයේ බිම තබන විටද වැලිවල ඉරී යන ස්වභාවයක් නැවත පාදයේ ඔසවන විට කොට්ටා ප්‍රදේශයේ සමග ඇඟිලි වැල්ලි ඉරී යන බවත් දැනුණා. සක්මන් අවසන් කර පඩිපෙලින් පහළට බසිනා විටදී පළමුව පඩිය ස්පර්ශ කළේ පාදයේ කොට්ටා ප්‍රදේශයේ සමග ඇඟිලි බවත් පසුව ක්‍රමයෙන් විලුඹ පඩිපෙල ස්පර්ශ කරන බවත් දැනුණා. පඩිපෙලේ තද බව පාදයේ යට කොටස දැනුණා. කාලයකට පස්සේ හොඳ වාර්තාවක් ආවා. මේ අර සෑහෙන ඉඩෝරේට පස්සේ ඇස්සක් ආවා වගේ පොඩි හොඳ වාර්තාවක් ආවා. එතන සෑහෙන අර ප්‍රායෝගික අත්දැකීම් ටිකක් ලියලා තිනවා. තමන්ගේ වචනයෙන්ම ප්‍රායෝගිකව ලැබිච්ච අත්දැකීම් ටිකක් ලියලා තිනවා. මේක තමයි වැදගත්. ඒ කියන්නේ අපි භාවනාව හොඳයි මේක හොඳ භාවනාවක් කියලා ඒක වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේක කරද්දී මොනවද දැනුනේ. ඒ දැනීම හරහා තමයි මේ ගමන යන්නේ. ඒ දැනීම් වල තරහා තමයි ඊට පස්සේ ටික ටික තවත් ලක්ෂණ වලට අපි කිට්ටු කරා. පරමාන්ත මට්ටමකට අපි කිට්ටු කරා. ඒ දැනීම් වලම තමයි අතහබෝධයක් නැත්නම් ඒ වලක් හැසිරීම දැකලා ඒ දැනීම් වල ක්‍රියාකාරීත්වය දැකලා තමයි ඔන්න අපි තුන නෝණක් වැඩෙන්නේ. ඒකයි මේ ටිකක් මතු කරන්නේ. පුළුවන් තරම් ඔන්න දැනීම් ටික අල්ලන්න බලන්න. වැඩි වැඩියෙන් විස්තර දැක ගැනීම. ඒක පාට මේක කරන්න බෑ. සතිය නැතුව මේක කරන්න බෑ. ඒතකොට අපි කරන්නේ ඒ හොඳට දැනෙන එක දැනීමක් පාවිච්චි කළා නැත්නම් දැනීම් කීපයක් පාවිච්චි කරලා පුළුවන් තරම් සතිය දියුණු කරගන්නවා. සතිය ටිකක් දුරට තහවුරුනාට පස්සේ ඉදිරි ටිකක් එළියට ගන්න හදන. ඉතින් ඔක එක්තරා අන්දමක විපස්සනා න්‍යායක්. යථාපාතකම් විපස්සනා අභිනවේසෝ කියලා එහෙම සඳහන් වෙනවා. මේ ප්‍රකට වෙච්ච තැනින් තමයි ගැඹුරකට යන්නේ. ඒතොර මේ ප්‍රකට කරගන්න ප්‍රකට වෙච්ච ප්‍රධාන අරමුණක් අපි පාදක කරගන්නවා. ඒකෙන් සතිය දියුණු කරගන්නවා. හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ. එතනින් දාගන්නවා ඊට පස්සේ ගැඹුරට. ඉතින් ටිකක් විතරින් මතු කර ගන්න. ඒක තමයි න්‍යායක් වශයෙන් අපි මේ ඉස්සරහට ගන්න හදන්නේ. ප්‍රායෝගිකව යෙදෙන්න හදන්නේ. සෑහෙන දුරට සාර්ථකව කරලා තියෙනවා දෙකට කරගෙන යන්න. සක්මන් භාවනාවේදී දුරනබලා පාද දෙක දෙස බැලීමේ උදා කුහුඹුවන් කිහිප දෙනෙක් බේරා පාද බීමට හැකි විය. පාදවල වැලි ස්පර්ශ වන හැටි කිහියෙන් මෙනෙහි කරමින් වම දකුණු ලෙසින් සිහියෙන් මෙනෙහි කරන විට සිතට දැනෙනවා අදට සැලකිල්ලෙන් ගමන් කරන ආකාරයට උකුල් ඇටයට සහ පසේරුකා පෙළවෙත විඳිය සිතට දැනුණා. පසේරුකා පෙළවෙත විඳිය
භාවනාවකට අමතරව සාමාන්‍ය ජීවිතයේදී සිහියට එන වැරදි හෝ හොඳ දේ අරමුණු එක විට මේ වැරදි සිහියට නැගෙනවා. එවිටම සිහියෙන් බැහැර කරනවා. එහි ආදීනව දන්න නිසා හොඳ අරමුණු සොයා ඒ ගැන මෙනෙහි කරනවා. තේරුම් ගන්න. මේක පැති කීපයක් තියෙනවා ඇත්තටම. දැන් අපිට මෙනෙහි කිරීමෙන් දැනට ওই විදිහට කරන්න කමක් නැහැ. ඒ කියන්නේ අපේ හිතේ විවිධ අකුසල් සිතුවිලි පහළ වෙනවා. වැරදි විතර්ක පහළ වෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක වගේ දේවල් අහලා තියෙනවා. ඒ වැරදි විතර්ක අපිට හානි කර විතර්ක පහළ වෙනකොට ඒවා වෙනුවට කුසල විතර්කයක් පාවිච්චි කරනවා කියන එක උපක්‍රමයක්. වැරද්දක් නැහැ. ඊටන්ට ද්වේෂයක් පහළ වුණාම මෛත්‍රියක් උපයෝගී කරගෙන ඒ ද්වේෂය අයින් කරලා දාන්න. නැත්නම් රාගයක් පහළ වුණාම අසුභ භාවනාවක් කරලා ඒ රාගය ඉවත් කරලා දාන්න. මේ උපක්‍රමයක් වශයෙන් වැරද්දක් නැහැ. පස්සේ පස්සේ බලන්න පුළුවන් නම් දැන් මේ අකුසල විතර්කේ පන්නන්න. අකුසල විතර්කේ ඉවත් කරන්න. දැන් අපි ගත්තනේ කුසල විතර්කයක්. දැන් මේ කුසල විතර්කේ කොහොමද සමනය කරන්නේ? මෙතනදී තියෙනවා ටිකක් ගැඹුරක්. ඔය ගැන කතා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 2000 විතක් සූත්‍රයේ කියන සූත්‍රයක මජ්ක්‍ධිම නිකායේ දෙදෙනි බුදුරජාණන් වහන්සේ ඔය පක්‍රමයේ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ කුසල විතර්ක අකුසල විතර්ක කියලා දෙකොටසක් හඳුනා ගන්නවා. ඒකෙදි අකුසල විතර්ක පුළුවන් තරම් ඒවැය දෙන ආදීනව තේරුම් අරගෙන හිමීට පැත්තකට දානවා. ඊට පස්සේ කුසල විතර්ක විතරයි දැන් හිතේ තියෙන්නේ. සායන්තරට කුසල විතර්කයක් තමයි මතකට ගන්න. මම බුදුරයන් වහන්සේ කියනවා දැන් මේ කුසල විතරකයක් නිතර නිතර හිතන්න ගිහිල්ලා හිතට වෙහසක් තියෙනවා. හයිට වෙහසක් තියෙනවා. බැරිද මට අවිතක්කම් අවිචාරම් කියන මට්ටමකට යන්න. ඒ කියන්නේ දැන් හිතීමකින් තොරව කල්පනා කිරීමකින් තොරව සංසුම්ව සිහිය පවත්වන හොඳට කයට අවධානය පැමිණෙන තත්ත්වයකට මට යන්න බැරි. ඒ කියන්නේ දැන් අර වෙන පැත්තක් ඔය බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. දැන් අපි විතර්ක නරක විතර්ක ඉවත් කරන්න ඕනේ තමයි. ඒ සඳහා කුසල විතර්ක පාවිච්චි කරන්න වැඩක් නැහැ. මේ ඊට වඩා ගැඹුරුකුත් දැන් ඊවාස බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. කොහොමද මේ විතර්ක සමනය කරන්නේ? කොහොමද මේ ප්‍රපංච සමනය කරන්නේ? දැන් අපි මේ ටිකක් ගැඹුරකට යන්නේ. මේ වගේ ගැඹුරක් සතිපට්ඨානය හරහා දේශනා වෙනවා. ඉතින් අපි ඊවට තමයි පොඩ පොඩ මාර්ගයේ හිමිපෙහෙලි කරන්නේ. ටිකක් දුරට ඉතින් ඔයක දැනට කරගෙන යන්න වැඩක් නැහැ. ඊස්සේ පස්සේ ඉතින් මේ පිංගුතුන්ගෙන්ම කිය වේවි මෙන්න මේ වගේ අදහස්. බැරිද මේ හිත සංසුම් කරගන්න? බැරිද මේ හිත විතර්ක වලින් තොරව පාත්තා? අවශ්‍ය වෙලාවට හැබැයි විතරක් කරන්නත් පුළුවන්, කල්පනා කරන්නත් පුළුවන්. හැබැයි අවශ්‍ය නැති වෙලාවට හිත සමනය කරගන්න, නිශ්ශබ්ද කරගන්න, සංසුම් කරගන්න එහෙමත් පුළුවන්. ඒක අන්න කියවෙනවනම් එහෙම අවස්ථාවක් ලැබේ. පින්වත් ස්වාමීන් වහන්සේ සතිමත් භාවනාව සක්මන් භාවනාවේදී මම ඇවිදින විට මට වැලි පෑගෙන ඇටි දැනුණා. එක කකුලක් ඔසවන විට මට අනෙක් කකුලට බර දැනුණා. හිත යන අවස්ථාවේදී මම දෙපතුලට හිත අරගෙන මම සතිමත් සක්මනේ යෙදුණා. ඊළඟට පරියංග භාවනාව කරන විට හිත එකම අරමුණක් තබාගෙන හුස්ම රැල්ලේ හිත පිහිටුවා ගත්තා. මට හුස්ම රැල්ලේ වෙනස් ස්වභාවය දැනුණා. හිත එකම අරමුණේ තියාගෙන භාවනා කරන විට මට දැනුණා මගේ ශරීරයේ ලොකු බරක් වගේ දැනුණා. ඉන්පසුම මට මගේ ශරීරයේ කියා මට දැනුනේ නැහැ. එකම අරමුණේ සිහිය පවත්වාගෙන ගියා. ඊළඟට ආහාර ගැනීමට යන විට මම සතිමත්ව ආහාර ගැනීමට ඊගාන සෝදන බව වතුර ගන්නා ආකාරයේ හොඳින් සතිමත්ත කරන්න හැකි වුණා. ඉන්පසු ආහාර ගැනීමේදී ආහාර අන්න බව කෑම හපන විට රසයේද හොඳින් දැනුණා. පසුව කෑම කටවල් පහක් විතර කෑමට ඉඩ තියාගෙන ඉතිරි අඩුවට වතුර දිව්වා. ඉන්පසු සතිමත්ත අවශ්‍ය කටයුතු කර නැවත ශාලාවට පැමිණියා. පින්වත් ස්වාමීන් වහන්සේ සත්පත්තානේ සිට පිටුවා ගැනීමෙන් අපේ ජීවිතේ හොඳින් ගත කිරීමට හැකිවන බව මට දැනුණා. තෙරුවන් සරණයි. දැන් ඉකට කරගෙන යන්න ආහාර ප්‍රමාණය දැනගෙන වරදක්. අඩුවෙන් වළඳලා මේ බඩගිනින්නත් එපා. බලන්න තමන්ට ප්‍රමාණවත් ප්‍රමාණයට ආහාර ගන්න. හොඳයි. කරගෙන යන්න. සක්මන්
සක්මන ඉඳගෙන සිටි ආසනයේ නැගිට සක්මන් කරන ස්ථානයට යන තෙක්ම දකුණු පාය හා වම් පාදයේ සිහියේ තබමින් ගියෙමි. තෛල් පොළවේ අඩිය තබන විට පාදයට දැනුණු සීතල ගතිය බොරුල් පොළවේදී රළු ආකාරයට දැනුනි. දකුණු කකුල පාවෙන් තබන විට විලුඹ මුලින් ඔසවන විට පාදයේ පොට්ට කොටස පොළවට තදවන අයුරු ඇඟිලිවලට සියුම් වේදනාවක්ද දැනේ. ටික වේලාවක් සක්මන් කරන විට සමහර තැනකදී සියුම් වැලි ස්පර්ශ වන ආකාරයක් රළු ආකාරයට බොරුණු වැලි පෑගෙන විට පතුලට දැනේ. සමහර විට සීතල ගතියක් සමහර විට මද රස්නයක් යටිපතුලට දැනුනි. පාදය ඔසවාමි ගෙන යමි තබමි යනුවෙන් සිත යොමු කරන විට යටිපතුලට දැනුනේ දැනීම් අපහසු නොවේ. ටික වේලාවක් ඒ ආකාරයට සක්මන් කරන විට ඔසවාමි තබමි යන දැනීම් මට්ටම පමණක් දැනීම සිදුවේ. ඔසවාමි තබමි යන දැනීම් මට්ටම පමණක් දැනෙන්නේ. අකමැත් නැහැ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔතන මේකේ පොඩ්ඩක් අපිට සිද්ධාන්තයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් ඇත්තටම අපි හුඟක් දුරට ජීවත් වෙන්නේ මේ සංකල්ප වලින් හදාගත්ත ලෝකයේ. දැන් එතකොට අපි කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා, නැත්නම් ජාතිකයෙක් වෙලා, මම දැන් සිංහල ජාතිකයෙක්, මම මුස්ලිම් ජාතිකයෙක්, නැත්නම් මම ක්‍රිස්තියානි කෙනෙක්, මම බෞද්ධයෙක්, මම මේ ලක්වැසියෙක්. ඉතින් මේ වගේ අපි හදාගත්ත දේවල් ගොඩක් තියෙනවා අපේ ඔළුවේ. ඊට මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මගේ නම මෙන්න මේක, මගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක මෙන්න මේක. මේ විදිහට අපි ඔළුවේ දාගත්ත ගොඩාක් සංකීර්ණ තොරතුරු රාශියක් තියෙනවා. සංකල්ප රාශියක් තියෙනවා. ඒ සංකල්ප තුලින් තමයි අපි මේ ලෝකේ අත්දැකන්නේ. ඉතින් මේ භවනාවක් තුලින් පොඩ පොඩ මේ සංකල්ප වෙනුවට සංකල්ප පොඩ පොඩ සමනය කරමින් හිතේ තියෙන කතන්දර සමනය කරමින් ප්‍රපංච සමනය කරමින් කතන්දර ගෙතීම් සමනය කරමින් ඊට වඩා ගැඹුරකට අරන් යනවා. ඉතින් ඒ යන ගමන අර සංකීර්ණ මානසිකත්වයකින් සැහැල්ලු මානසිකත්වයක් දරා යන ගමන. අපි හරියට සංකීර්ණ ව්‍යාකූල මානසිකත්වයකින් ඉතාම සැහැල්ලු හැබැයි ගැඹුරු මානසිකත්වයක් හරහා යන ගමන තමයි තියෙන්නේ. මම මේ පෙතුම්ගේ ප්‍රශ්නයක් අහුවොත් දැන් මුදු වෙරළ දැකලා තියෙන්නේ නේද? දැකලා තියෙනවද කොහොමද? මුදු වෙරළ නේද? දැන් මුදු වෙරළ ගැන ඔයගලන්ට කිව්වහම මතක් කරහම දැන් මතක් වෙනවා. දැන් රැල්ල ගහනවා නේද? සිප්පි කඩු තියෙනවා, පොන්චි ළමයි දඟලනවා, ගල් පරවල මේ රැලිය ඇවිල්ලා හැපෙනවා, ළමයි කෑ ගහනවා, ස්පෝෂාකාරී. එහෙමනේ මුදු වෙරළ ගැන අත්දැකීමක් තියෙන්නේ නේද? ඊට පස්සේ අපි ටික ටික මුහුදේ ගැඹුරට යනකොට මොකද වෙන්නේ? අනහන. ඉතින් මේ මුහුදේ ගැඹුරට යන්න ඒකේ ගැඹුර වැඩි වෙනවා, හැබැයි රැලි අඩු වෙනවා නේද? අර රැල්ල එන්නෙන් අඩු වෙනවා, ഘോഷාව එන්නෙන් අඩු වෙනවා, හැබැයි ගැඹුර වෙනවා. ඒ වගේමයි සම්පූර්ණයෙන්ම සාගරයේ මැදට ගියාම නේද? මුහුදේ මැදට ගියාම රැලි ඇත්තෙම නැහැ. පිප්පි කඩු ඇත්තෙම නැහැ. අර තිබිච්ච ഘോഷාකාරී පරිසරය ඇත්තෙම නැහැ. හැබැයි පුදුමාකාර නිශ්චලයි, පුදුමාකාර ගැඹුරයි. අපේ හිත කොයි පැත්තේ තිබුණොත් හොඳ? මොකද හිතන්නේ? දැන් මෙරළ මට්ටමේද තියෙන්නේ, ගැඹුරු මට්ටමේද තියෙන්නේ? දැන් ඔක මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමාව. බුදුරජාණන් වහන්සේ දුවටක සූත්‍රයේ සුත්ත නිපාතේ දේශනා කරනවා. මජ්ජේ යථා සමුද්දස්ස භූමිනෝ ජායති පිටෝ හෝති. ඒවක් පිටෝ අනේජස්ස උසගම් බික්කුණ කරේ කොහෙ. ඔය විදිහට මේ ගාතාවක් දේශනා කරනවා. මජ්ජේ යථා සමුද්දස්ස භූමිනෝ ජායති පිටෝ හෝති. මේ සාගර මැදේ රැලි නැගීමක් නැහැ, නතර වීමක් තියෙන. නිශ්චලත්වයක් තියෙන. ඒවං තිතෝ අනේජස්. එතකොට මෙන්න මෙබඳු මේ රහතන් වහන්සේගේ හිත ගැන දේශනා කරා. මෙන්න මේ රහතන් වහන්සේගේ හිත නතර වෙලා තියෙන. නිශ්චල වෙලා තියෙන. හැබැයි ගැඹුරු. දැන් අපිට මේක එකපාරට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කතා කරන්නේ කියලා. එතකොට අපි මේ
සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්නේ මේ නොගැඹුරු අර සම්පූර්ණ ഘോഷාකාරී මානසික වාතාවරණයක තමයි අපි ජීවත් වෙන්නේ. හොවටියක් දේවල් අපේ ඔළුව නේද? පුදුමාකාර සංකීර්ණ ව්‍යාකූල ഘോഷාකාරී මානසික තත්ත්වයක් තමයි අපිට තියෙන්නේ. ඒක තමයි පොඩ පොඩ සංසිඳවමින් සැහැල්ලු කරමින් ගැඹුරට ගැඹුරට මේ අරගෙන යන භාවනා ක්‍රමයක් කරා අරගෙන යන. ඒකයි දැන් අපි මේ ප්‍රතිපත්තාණය වඩද්දී ඔය සංකල්ප ටික ටික අපෙන් හැලි හැලි යනවා. හැබැයි නිශ්චල ගැඹුරු සරල මානසිකත්වයක් පොඩ පොඩ අපි තුල උද්දීපනය වෙලා එන්න ගන්න. විවිධිලා එන්න ගන්න. ඒක තමයි මේ කරන්න යන්නේ. ඒක ටිකක් කාලයක් යනවා. ඒක පාට මේවා කරන්න බෑ. මොකද අපි මේ වැඩි හිටි වෙන්න වෙන අපි ඔළුව ගොඩක් ව්‍යාකූල වෙලා තියෙන්නේ. අපි කෝටියක් දේවල් මේක අස්තර ඔබාගෙන ඉන්නේ. එතකොට ඒ ටික ඉවත් වෙලා සැහැල්ලු වෙලා මනස සංසුන් වෙලා අවදි වෙලා නුවණක් වැඩිලා යන ගමනක් තමයි මේ අපි කතා කරන්නේ. එතකොට සංකල්පවල අඩුවීම සිද්ධ වෙනවා. මනස සංසුන් වීමත් සිද්ධ වෙනවා. ප්‍රපංච සමනයක් සිද්ධ වෙනවා. විතර්ක සමනයක් සිද්ධ වෙනවා. අන්න ඒ කියන්නේ අපි ගැඹුරකට යනවා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා බොමලුවේ සක්මන් කළෙමි. සක්මන් ආරම්භයේදී ටික වේලාවක් සිටගෙන කයට සිට දින ශරීරයේ පොළොවට සමබරව ඇති ආකාරයක් දුටු වෙමි. පාදවල ශරීරයේ බර සමව දැනුනි. ඇවිදීම ආරම්භ වූයේ දකුණු පාදයේ විලුඹ එසවීමෙන්. ඒ පාදයේ ඇඟිලි බිම වදිනවා සමග අනෙක් පාදයේ විලුඹ එසවුනි. ඒ පාදයේ ඇඟිලි බිම වදිත්ම නැවත දකුණු පාදයේ විලුඹ එසවුනි. ඒ ආකාරයට ඇවිදීම පටන් ගතිමි. අනතුරු යටිපතුලට වැල්ලේ රළු කිනුදු ගතිය, රත්නේ ගතිය ආදී දැනෙන්නට විය. බිම්පසු මේ ශරීරයක් යනවා නේද දැනුනි. දෙපා රටාවකට අනුව යන බවද වැටහුනි. තවත් ටික වෙලාවක් යද්දී ඉපාවීමක් අලස බවක් වගේ දැනුනි. මේ භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා ප්‍රාර්ථනා කරමි. හොඳයි. පොඩ්ඩක් ඒකේ මේ අර ඒකාකාරීත්වය දැනීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි කතා කළා වගේ අපේ හිතෙන් කාමච්ඡන්දේ ටිකක් ඉවත් වෙනකොට, ව්‍යාපාදේ ඉවත් වෙනකොට, විචිකිච්ඡා ඉවත් වෙනකොට, හිත සංසුන් වෙනකොට ලොකුවට කරන්න දෙයක් නැතේ. තමයි ඒකාකාරීත්වය ගතියක් තමයි එන්නේ. يعني පොඩි කම්මැලි ගතියක් එන්න පුළුවන් භාවනාවේදී. එදෙන්දෙත් අවදියක් පවත්නවා කියන එක හොඳ අවදි මානසිකත්වයක් පවත්නවා කියන එක සතිමත් බවක් පවත්නවා කියන එක අපි හදලා ගන්නවා. ඒකට තමයි වීර්යයක් අවශ්‍ය වෙන්නේ. වීර්යය තමයි ගන්න. එතකොට මේ ඒකාකාරී භවෙද්දී නැවත හිත අවසන් යන්නේ නැතුව, රාගයක් පහළ කරගන්න යන්නේ නැතුව, ලස්සන ලස්සන රූප බලන්න යන්නේ නැතුව, බින්දු අහන්න යන්නේ නැතුව, මේක ආයෙත් ව්‍යාකූල කරන්නේ නැතුව පුළුවන්ද මේ සරල මානසිකත්වේ පවත්වා ගන්න? නැත්නම් මේ සාමකාමී මානසිකත්වේ පවත්වා, ශාන්ත මානසිකත්වේ පවත්වා. ඒක අපි කළම් බලන්න. එතකොට භාවනාවේදී එතකොට අපේ මේ තිබිච්ච සංකීර්ණ ගති ටික අඩු කරලා, සැහැල්ලු කරලා, සංසුන් කරලා එනකොට නික අපිට දැනෙන්න පුළුවන් මේක හරි ඒකාකාරයි. මොකද හැල හැප්පේ මඩුයි නේද? දැන් අර කලින් ගත්ත උපමාවම කියනවා නම් දැන් අපි මුහුදු වෙරළ ගත්තොත් හරිනිකම් තියෙන ප්‍රචණ්ඩත්වයක් තියෙනවා. නැත්තම් ഘോഷාකාරී බවක් තියෙනවා. හැබැයි මුහුද ගැඹුරු මුහුද ගත්තාම හරි නිශ්චලයි. නේද? දැන් ওই පාවි පාවි තියෙන ඇච්චරයි. තේරෙන්නේ නැහැ මේක ගැඹුරා. එතකොට මේ ගැඹුරු මොහොතේ තියෙන මේ නිශ්චල ගැඹුරු தত্ত্বය තමයි අපේ මනසේ අවදි කරගන්න තියෙන්නේ. ඒක තමයි මාර්ගයක් වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඉතින් බලමු අපි පුළුවන් තරම් මේ මට්ටම දියුණු කරගන්න. ඉතින් මම හිතන්නේ අපි දැන් පැයක් ගත කරලා තේනවා. අපිට නවත්තන්න වෙනව නේද? හෙට කියලා. හරි. අපි මේකින් ලැබිච්ච තව වාර්තා කීපයක් හෙට තෝරගෙන ඉදිරිපත් කරමු. මොකද නැත්තම් මේ එක දිගට වාඩිලා හිටියාම ඒක එතරම්ම ප්‍රිය උපදවන කටයුත්තක් වෙන්නේ නැහැ. එහෙනම් මේ පෙරුද්දන්ට දැන් නැවතත් සක්මන් භාවනා නිරත වෙන්න පුළුවන්. සක්මන තුළ නිවැරදිව නිරන්තර වෙන්න සෑහෙන දුරට මේ පෙරුද්ද මේකේ සාර්ථකව නිරත වෙලා තියෙනවා. එතන සාර්ථක වෙච්ච වාර්තා කීපයක්ම අපි දැන් කියෙව්වා. ඉතින් මම හිතනවා මේකින් ආදර්ශයක් ලබා ගන්න ඇති කියලා. පුළුවන් තරම් මේ සක්මන් භාවනාවේ බොහොම සැහැල්ලුවෙන් නිරත වෙන්න. ඒක නිකන් මේ රස විඳින්න. ඒ කියන්නේ මේක බලක් කරගන්න එපා. මේ පාදයක් ගන්න, මේ දැනෙන දැනීමක් ගන්න, රස විඳීමක් ගන්න. මේ සතුටක් උපදව ගන්න.
එතකොට තමයි මේ භාවනාව වැඩෙන්නේ. ප්‍රීති සම්පොඥංගයක් නැත්නම් පස්සද්ද සම්පොඥංගයක් කරා යන ගමනක් තියෙන්නේ. එතකොට මේ මනසේ සැහැල්ලුවක්, ප්‍රමෝදයක්, සතුටක් අරහා යනකොට තමයි අන්න සැපවත් බවක් කරා මනස ඒකාග්‍ර වෙන්නේ. සුඛිනෝ චිත්තං සමාධියති වෙන්නේ. හොඳයි. එහෙනම් මම හිතනවා සෑහෙන දිනකට සෑහෙන කෙනෙක් හැබැයි මේක ප්‍රමේ අහුවෙලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලාගෙන් මාස ගාණක් තිස්සේ මේක මේ පිටුට කියලා දීලා තියෙනවා. මේක සෑහෙන සාර්ථකත්වයක් පේන්න තියෙනවා. ඒ ලැබපු සාර්ථකත්වයේ මේ කමඨහන් වාර්තාවලින් හොඳට ප්‍රකාශ වෙනවා. ඉතින් මම සතුටුයි. ඒ නිසා මේ පිටු මේක හොඳින් කරගෙන යන්න. ඒතර අපිට තව තව ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. සියලු දෙනාටම දරුවන් සරණයි.